Namo Bhagavato Arahato Samma Sambuddhasse. Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasse. Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasse. Sadhavat Vasanavanta Pinvatni. අපි සති 3ක් වැඩසටහන් කරන්නේ ඉවසීම සම්බන්ධව අවස්ථා දෙකකදී සාකච්ඡා කළා කරුණු කාරණා දේශනා කරා ඊගාවට ගිය සතියේදී මොකක්ද දේශනා කළේ මොකක්ද ධර්ම ශ්‍රවණය කිරීම සම්බන්ධව එතකොට මේ ඉවසීම වේවා ධර්ම ශ්‍රවණය කිරීම වේවා තවත් මහා කාරුණිකයන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ තුල යම් තාක් ගුණයන් ඇද්ද ඒ සියලුම ගුණ එකම එක දෙයකට තමයි අවසානයේදී එන්නේ ඒ තමයි මේ සිත දමනය කරගන්න සිත පවිත්‍ර කරගන්න ලෝකේ කරන්න අමාරුම යුද්ධය ජය ගැනීම තමයි එන්නේ දැන් ධර්ම ශ්‍රවණය කරනකොට අපි පැහැදිලි කළා එක භාවනාවක් වැඩෙන විදිහට තමයි කරන්න ඕනේ. එක වචනයක්වත් එක අකුරක්වත් අපත යන්න නොදී ඒ හැම වචනයකම සිත පිහිටවාගෙන හිතට ඒක ගන්න ඕනේ. හිතට ඇතුල් වෙන්න දෙන්න ඕනේ. ඒ ඇහෙන එක බන පදයක් පදයක් පාසා සිහිය පවත්වන්න ඕනේ. සිහියෙන්ම අහන්න ඕනේ. ඒ වගේම හැම ගුණයක්ම අපි පුරුදු කරනකොටත් එහෙමයි. දැන් මේ හිත දමනය කරගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක එක ජීවිතයකින් කරගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. බුදුරජාන් වහන්සේලා වුණා කුඩා කාලයක් පුරුදු කළා නෙමෙයි. ඒක ජීවිතවලින් මෙච්චරයි කියලා කියන්න බැහැ. එතකොට නිවන් දැකපු ඒ පසේ පුත්‍රජාන් වහන්සේලා රහතන් වහන්සේලා ගත්තොත් ඒ සියලුම උත්තමයෝ සිත දමනය කරගත්තේ මේ එක ජීවිතයක කරපු පුරුද්දකින් පුහුණුවකින් නෙමෙයි. එක ජීවිතයක කරපු වෑයමකින් නෙමෙයි. දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරපු හිතකින් තමයි ඒ විදිහට ඒ තත්ත්වයන්ට පත් වුනේ. එතකොට මේ දේවල් අපි ඒ තත්ත්වයන්ට පත් වෙන්න උවමනා නම් ටිකෙන් ටික අපි පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හිත කුසලයේ පුරුදු කරවන්න ඕනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ මේ හිත මනාකොට කුසලයේ පුරුදු කරනවා නම් ඒ සිත විසින් අම්මා තාත්තා ඥාතිවරයෙක්ව වෙනත් කවුරුවත් කරන්නේ නැති විශාල යහපතක් මේ හිත කරනවා. මනාකොට කුසලයේ පුරුදු කරපු හිත. ලෝකේ ඕනතරම් පිහිට වෙන්න දැන් දෙවිවරුන්ටත් පිහිට වෙන්න පුළුවන්. සදහැවත් අය සිල්වත් අයට පිහිට වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට නොඑක් ශාස්ත්‍රවලට පිහිට වෙන්න පුළුවන් ඇති. දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට රජවරුන්ට සිටුවරුන්ට තම තමන්ට උපකාර කරන්න පුළුවන් විදිය මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒ සීලු දෙනා කරන උපකාරයට වඩා මනාකොට මේ හිත පුරුදු කරනවා නම් කුසලයේ අන්නේ හිත තමාට පිහිට වෙන්න ඒ හිත තමාට උපකාර කරනවා. ඒ හිත තමාව රකින්නවා. තමාට හිතාගන්න බැරි යහපතක් මනාකොට කුසලයේ පුරුදු කරපු හිත විසින් සිද්ධ කරනවා. එතකොට පින්වත්නි අපි හුඟක් විට බාහිර ලෝකයේ දිහා තමයි අපි බලන්නේ. හැබැයි මේ හිත දිහා අවධානයෙන් ඉන්න එක හුඟක් අඩුයි. අපේ හිත සම්බන්ධව විමසිල්ලෙන් ඉන්න එක
හිත සම්බන්ධව අවධානයෙන් ඉන්න එක හොඟක් අඩුයි. හැබැයි මේ හිත සම්බන්ධව අවධානයෙන් ඉඳීම පුරුදු පුහුණු කළොත් හොඳට වැඩුවොත් මේ හිත පුදුමාකාර විදිහට තමාට පිහිට වෙන හැටි, පිළිසරණ වෙන හැටි, තමාට යම් තැනක තීරණයක් ගන්න නොහැකි අවස්ථාවක් ආපුහම මේ හිත විසින් තමාට උපකාර කරන හැටි, අවවාද අනුශාසනා කරන හැටි හරි පුදුමයි. ඒ කුසලෙහි මනාකොට හිත පුරුදු කරපුවාම එහෙමයි. අකුසලෙහි හිත පුරුදු කරපුවාමත් එහෙමයි. දුක පැත්තට, විනාශයේ පැත්තට, කරදරේ පැත්තට තමා වැදගෙන යනවා. හැබැයි කුසලෙහි පුරුදු කරපුවාම තමාට යහපත පැත්තට, හොඳ පැත්තට තමාව අරගෙන යනවා. තමාට ඒ මඟ පෙන්නනවා. හොඳක් තමයි තමන්ට කරන්නේ. හොඳක් බලාපොරොත්තු වෙනවා නම්, තමන්ගේ ජීවිතයට යහපතක් කැමති වෙනවා නම්, එහෙනම් මොකද කරන්න ඕනේ? කුසලෙහි මේ හිත පුරුදු කරවන්න ඕනේ. හිත සම්බන්ධව අවධානයෙන් අපි ඉන්න ඕනේ. මේ හිත සම්බන්ධව අවධානයෙන් ඉන්නක හරි වටිනවා ජීවිතේ. දැන් ධර්මයේ උපමාවක් මේ පින්වතුන් අහලා ඇති. අර සිදුරු හයක් තියෙන තුබසක්. මේ තුබසට මොකද රින්ගන්නේ? තලබෝයෙක් රින්ගනවා. දැන් ඔයක වටේ කොයි සිදුරෙන් ඒවිද කියලා වටේ ඇවිද ඇවිද බල බල ඉන්නකොට එපා වෙනවනේ. ඉතින් මොකද කරන්නේ? සිදුරු පහක් වහනවා, එක සිදුරක් දිහා බලන් ඉන්නවා. ඒ වගේ ඇස කන නාසය දිව ශරීරය පහල දානවා, හිත සම්බන්ධව අවධානයෙන් ඉන්නවා. බලන්න හිත සම්බන්ධව අවධානයෙන් ඉන්නකොට අපිට පේනවා හිත වැඩ කරන හැටි, හිතේ සිතුවිලි පහළ වෙන හැටි, මේ සිත අපිරිසිදු වෙලා තියෙන වෙලාව, පිරිසිදු වෙලා තියෙන වෙලාව, හිතේ සමහරලාට අතීතයට ගිහිල්ලා අනාගතයට ගිහිල්ලා සමහරට එපා වෙච්ච හැඟීමක් තියෙනවා, සමහරට කම්මැලි සහගත හැඟීමක් ඇති වෙලා තියෙනවා, සමහරට සැකයන් හිතේ ඇති වෙලා තියෙනවා, සමහරට බියක් හිතේ හටගෙන තියෙනවා, බියටපත් වෙච්ච හිතක්, සැකයක් ඇති වෙච්ච හිතක්, සමහරට කැළඹිලි සහගත හිතක්, එහෙට මෙහෙට දුවනවා පයින් ඉවරයක් නැහැ, හරිම කැළඹිලා තියෙන්නේ. මේ විදිහේ හිතක් තියෙනවා. අපිට මේක දැක ගන්න පුළුවන්. මේ සිත දිහා අවධානයෙන් ඉන්නකොට තමන්ගේ ශරීරය බොහොම පහසුවෙන් තියාගන්නවා. ඉඳගෙන භාවනා කරනවා නම් බොහොම පහසුවෙන් ශරීරය තියාගන්නවා. ඕනම භාවනාවක් වඩනකොට මේ ශරීරය බොහොම පහසුවෙන් තියාගන්න ඕනේ. අපි ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? අත් දෙක විලිකගෙන සමහරලාට ඉන්නවා. සමහරට දත් මිටි කාගෙන ඉන්නවා. සමහරට ශරීරය බොහොම තද කරගෙන ඉන්නවා. අපි බොහොම තදින් මේ භාවනාව කරනවා. ඒක වගේ. හැබැයි හරිම වෙහෙසයි. හරිම පීඩාකාරී. මොන භාවනාව කරත්, මොන භාවනාව මොන වැළුවත්, විතෙන් විත මේ ශරීරය බොහොම පහසුවෙන් තියනවාද? මම මේ තද කරගෙන ඉන්න කියලා අවධානය දෙන්න. එතකොට තමාට පේනවා තමන්ගේ කකුල් දෙක තද කරගෙන ඉන්නවනම් මොකද කරන්න ඕනේ? පුරුල් කරගන්න, බොහොම සෑහෙන්න කරගන්න. සමහිත අත් දෙක මිරිකගෙන ඉන්නවා. දත් මිටි කාගෙන ඉන්නවා. උඩ ඇඟම තද කරගෙන ඉන්නවා. එහෙම කරනවා නම් ශරීරය සෑහෙන්න කරගන්න ඕනේ. බොහොම සෑහෙන්නුවෙන් යන්න ඕනේ. එතකොට පින්වත් ඔන්න ওই විදිහට ඕනම භාවනාවක්, ඕනම භාවනා අරමුණක් වඩනකොට මොන සැහැල්ලුවේ. එතකොට මේ හිත දිහා අවධානයෙන් ඉන්නවා. හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වැඩපොළ කරනකොට අවධානයෙන් ඉන්නවා. හිත කොහොමද වැඩ කරන්නේ? එතකොට තමන්ට පේනවා දැන් අතීතයට සම්බන්ධ සිතුවිල්ලක් පහළ වෙනවා.
අතීතයේ දැකපු දෙයක් කයි වෙච්ච සිදුවීමක් කයි මොන දැන් හිතේ පහළ වෙලා තියෙනවා මොකද වෙන්නේ සිදුවෙන්නේ ටික වෙලාවක් තිබුණ එකක් නැති වෙන යනවා සමහිත අනාගතේ තව සුළු මොහොතකින් හරි තව අනාගතේ දවසක් දෙකක් හරි ගිහිල්ලා කරන්න හිතන දෙයක් ওই විදිහට එක්ක අනාගතයට සම්බන්ධ සිතිවිල්ලක් පහළ වෙලා තියෙනවා මොකද වෙන්නේ වරන් ඉන්නකොට ඒකත් ටික වෙලාවක් ගිහින් නැති වෙන යනවා සමහිත සිත විසින් එක එක රූපයක් වවලා තමා වේකට අහු කරගෙන තියෙනවා අන චිත්ත රූපයක් ඒක ඇත්තක් නෙමෙයි බොරුවක් තමන් ඒක දැකලා ඒකෙන් මිදෙනවා නිදහස් වෙනවා එතකොට මේ හිත අපිව කොච්චර තරවටනවාද කියලා අපිට පේනවා හිත දිහා බලමින් ඉන්නකොට කොච්චර නම් මුලා කරනවද කොච්චර නම් තරවටනවාද කියලා අපිට පේනවා සිත විසින් එක එක රූප මවනවා එකේක රූප මවලි වෙන්න ඒවට වශයෙන් කර ගන්නවා රවට්ටනවා මුලා කරනවා මොනවදී අපිට පේනවා ඇතැම් වෙලාවක හිතේ බයක් තියෙනවා මේ බයත් තමන් එන්න කියපු දෙයක් නෙමෙයි සමහරට යන්න යන්න කියලා කිව්වට යන්නේ නැහැ මේක හිතේ රැඳිලා තියෙනවා එහෙමනම් මොකද කියන්නේ බලන් ඉන්නවා ඕකත් තාවකාලික දෙයක් නැති වෙලා යන ස්ථීරව තියෙන්නේ නැහැ. මේ බයට මම එන්න කීවත් නැහැ යන්න කියලා වැඩකුත් නැහැ. ඒවා කැමති වෙලාවක් ඉඳලි වෙලා යනවා. මම මොකටද මේකත් එක සටන් කරන්නේ? කැමති වෙලාවක ගියද? තමන් සිහින්. අතීතයට ගියපු සිතිවිල්ලක් ආයේ පහළ වෙනවා. තමන්ට පේනවා. අනාගතයට සම්බන්ධ සිතිවිල්ලක් පහළ වෙනවා. දැන් මේක භාවනා නොකරන කෙනෙකුට මේවා හිතාගන්න බෑ. හැබැයි භාවනාක වඩන කෙනෙකුට මේ කියනකොට මේ දේවල් තේරෙනවා. මේ මොනවද කියන්නේ කියලා. Tamante අත්දැකීම් වෙනකොට. උට පරිණත වෙන්න වෙන්න මේ දේශනා කරන දේවල් Tamante වැටහෙනවා. මේ හිත දෙයක් කොච්චර නම් මේ හිත දෙයක් කරනවාද කියලා. එතකොට මේ සිත ওই විදිහට පුරුදු කරනකොට මොකක් දෙනෙක් වැඩ කරනකොට යම් යම් වැරදි කරනවා. හැබැයි මේ හිත කියනවා කුඩා වුණත් වැරද්දක් කරනවා නම් පාපයක් කරනවා නම් මේ හිත කියනවා. මොක කරන්න එපා කියලා. හැබැයි අපි ඒ හිත කියන දෙයට අවධානය දෙන්නේ නැහැ. හිත කියන දේ අහන්නේ නැහැ. අය අපි සිහිය පුරුදු කරලා නැති හින්දා සිත ගැන අවධානයෙන් ඉඳලා නැති හින්දා අපි අපිට හිතන දේ කරනවා මිසක හිත කියන දේ අහන්නේ නැහැ ඒ හිත කියලා දෙන දේ අපිට පේන්නේ නැහැ හැබැයි කුඩා වුණත් තමන් කරන දේ වරදක් නම් ඒක හිත කියනවා මේක කරන්න එපා කියලා තමන්ට පේනවා මේක පසුතැවිල්ලක් වෙන්නනවා. මේක කියන්න කරන්න එපා කියලා කියනවා. මේක කියන්න එපා කියලා කියනවා. යමක් කිව යුතු වුණත් ඒ කියන්න ඕන වෙලාවක මේ වෙලාව නම් කියන්න සුදුසු වෙලාවක් නෙමෙයි. ඒක කියනවා. යම් ගමනක් නොගිය යුතු නම් ඒක කියනවා මේක යන්න එපා මේ ගමන. බලන්න මනාවට පුරුදු කරපු හිත කොච්චර පිහිට වෙනවද කොච්චර තමාව ආරක්ෂා කරනවද කොච්චර යහපතක් තමන්ට සිද්ධ කරනවද සාල යහපතක් කරනවා ඔය නිකන් කුඩාවට විතරයි හැබැයි මේක හොඳට පුරුදු පුහුණු කරන්න මොකද වෙන්නේ දැන් සමහර භාවනා අරමුණු වඩනකොට මේ පින්වතුන් අහලා තියෙන උපචාර අර්පණා සමාධි ධ්‍යාන අභිඥා වලට ඕවා කැලේ සහගත ක්ලේශයන්ම පුරුදු කරන සිත වැරදි පැත්තටම පුරුදු කරන කෙනෙකුට කවදාවත් ඒ ආශ්චර්ය ගුණයන් උපදව ගන්න ලැබෙන්නේ නැහැ. ඒ ඥානයන් උපදව ගන්න ලැබෙන්නේ නැහැ. ඒ ඥානවලින් ඒ ලෝකේ බලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කැලේ ගොඩේම ඉන්නේ සත්‍ය කල්පනා කරන්නේ අර කැලේ සුන් මිදුණු ඒ
හොඳට මනාකොට සිත පුරුදු පුහුණු කරපු උත්තමයෝ ඒ ඥාණයෙන් උපදවාගෙන දැකලා දේශනා කරපු දේවල් බොරුවක් කියලා තමයි හිතන්නේ. බොරුවක් කියලා තමයි කියන්නේ. ඇයි ඒ කවදාවත් ඒ කට්ටියට ඒක පේන්නේ නැති හින්දා? එයට ඒක දකින්න බැරි නිසා. ඇයි ඒ? එයා ඒ හිත පුරුදු කරලා තියෙන මොන පැත්තටද? වැරදි පැත්තට. හරි පැත්තට පුරුදු පුහුණු කරපු හිතකින් තමයි මේ සිත පිරිසිදු වෙන්න ඒ ඥානයන් ඒ නුවණවල් ඒ සමාධිය උපදව ගන්න ලැබෙන්නේ. හරි පාරේ. හැබැයි වැරදි පාට පුරුදු පුහුණු කරන හිතකට කවදාවත් එබඳු දේවල් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ හිත පුරුදු කරන එක හරිම වටිනවා. මේ හිත දිහා අවධානයෙන් ඉන්නකොට අපිට සද්ද ඇහෙනවා. මේ සද්ද නිසා මොකද්ද මේ හිතට වෙන්නේ? එතකොට අපිට මේ රසයන් දැනෙනවා ආහාර ගන්නකොට. එතකොට මොකද්ද මේ හිතට වෙන්නේ? උඩ ගේක ගඳ සුවඳ අපිට ලැබෙනවා. මේක දැනුණාම මොකද වෙන්නේ? සිහියෙන් ඉන්න කෙනාට, හිත සම්බන්ධව අවධානයෙන් ඉන්න කෙනාට මේක පේනවා. මොකද්ද වෙන්නේ කියලා. දැන් ලෝභයක් ඇති වුණාද? දැන් තරහක් ඇති වුණාද? එහෙම නැත්තම් මේ වාගේ සුබදත් සම්බන්ධව දැන් ඔන්න සිතවිල්ලක් පහළ වුණාද? අතීතේ මතකයක්. ඔක පේනවා. හැබැයි සිහිය පුරුදු කරපු නැති කෙනාට, මේ සිත සම්බන්ධව අවධානයක් දුන්නේ නැති කෙනාට කවදාවත් මේව අල්ලගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සිත පුරුදු පුහුණු කරන එක හරි වටිනවා. හිත සම්බන්ධව අවධානයෙන් ඉන්න එක හරිම වටිනවා. බොහොම සැහැල්ලුවෙන්, බොහොම සරලව තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්න තියෙන්නේ. මොකද්ද දැන් මේ වෙලාවේ හිතේ තියෙන්නේ? එපා වීමක් තියෙනවද? තමන්ට පේනවා. බොහොම සැහැල්ලුවෙන් දැන් ඉඳගෙන ඉන්නකොට ඇස් දෙක වහගෙන නිකන් ඉන්නවා බලාගෙන. එපා වෙලා තියෙනවා, එපා වීමක් තියෙනවා හිතේ. තත්තාවකාලික. මොකද බයක් වෙනවා. සැකයක් පේනවා. හිත දැන් අතීතයට ගිහිල්ලා තියෙනවා. දැන් අනාගතයට හිත ගිහිල්ලා තියෙනවා. මොකද පේනවා. මොන හිත දැන් තමාව රවට්ටලා. රූපයක් හදලා ඉවරල එකට රවට්ටලා. චිත්‍රයක් හදලා රවට්ටලා. චිත්‍ර රූපයක් හදලා රවට්ටලා. මායාවක දුගලකට අහු කරලා. දැන් තමන්ට පේනවා. තමන්ගේ හිත වර්තමානයේ තියෙනවද? තමන්ගේ හිත අතීතයේ තියෙනවද? තමන්ගේ හිත අනාගතයට ගිහිල්ලාද තියෙන්නේ කියලා පේනවා. මෙන්න මේ සිහිය පුරුදු කරන එක හිත දිහා අවධානයෙන් ඉන්න එක විතරක් ප්‍රයෝජනවත්. තමන්ගේ ජීවිතයේ මේක කරන්න ඕනේ. එතකොට මේ හිත සම්බන්ධව දැන් බුදුරජාණන් වහන්සේ කෙලෙස් සතුරන් පරාජය කළා කියලා උනේ කහලා තියෙනව නේද? එතකොට මේ හිතේ පහළ වෙන සිතුවිලි කොහොමද හතුරෙක් වෙන්නේ කියලා කෙනෙකුට කියවට ඒක හිතා ගන්න බෑ. කොහොමද මේ සිතුවිලි පහළ වෙලා රවට්ටන්නේ? කෙලෙස් තමාව හසු කරවන්නේ, තමාව රවට්ටන්නේ, තමාව මුලා කරවන්නේ, තමාව උගුල් වලට අහු කරවන්නේ, කරගන්නේ කොහොමද කියලා තමන්ට මේ හිත දැක් ගැන අවධානයෙන් හිටියොත් දොට තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. හැබැයි මේ භාවනාවක නිරත නොවෙන කෙනාට එහෙම තේරුම් ගන්න බෑ. මොකද්ද මෙතන මේ කියන්නේ? දේශනා මේ ගුණය මොකද්ද කියන්නේ? මේ ක්ලේශය මේ හිත දිහා බලන් ඉන්නකොට මේ කෙලෙස් රවටන හැටි අපිට පේනවා. මේක පුරුදු කරගෙන යනකොට බොහොම සතුටින් කරන්න පුළුවන්. ඇයි මේ හිත එක විදිහකින් රවට්ටන්න හදනවා? ඒ විදිහෙන් රැවටෙන්නේ නැහැ. ඊට පස්සේ තවත් විදිහකින් ඇවිල්ලා රවට්ටන්න හදනවා. ඒ විදිහෙන් රැවටෙන්නේ නැහැ. තවත් විදිහකට ඇවිල්ලා අල්ලගන්න කොහොමද? නෑ අල්ලගත්තනේ කියලා අපිට හිතෙනවා. ඒක හරි සතුටින් කරන්න පුළුවන්. හරියට නුවණ තියෙනවා. භාවනාව මේ සිතිවිලි අපිව රවට්ටන හැටි, මුලා කර ගන්න හදන හැටි,
ඒ කෙලෙස් වලට අහු කරගන්න හැදෙන හැටි. එක විදිහකින් බැයි නම් තව විදිහකින්. ඒ විදිහෙන් බැයි නම් තවත් විදිහකින්. එක්ක අතීතයට යවලා, එක්ක අනාගතයට යවලා, එක්ක මොන මොනා හරි චිත්‍ර රූපයන් පෙන්නලා නවත්වනවා. එක්ක සැකයන් ඇති කරනවා, එක්ක බියක් ඇති කරනවා. මට නම් හරියන්නේ එහෙම කියලා හිතනවා. සමායට පුදුම විදිහට හිත කලබල කරනවා. එහෙම හි දුවවන්න පටන් ගන්නවා. එක කාම අරමුණකින් සිතවිල්ලකින් හසු කරගන්න බැයි නම් තවත් වෙනත් විදිහ කාම අරමුණක් හිතට දෙනවා. ඒ කාම අරමුණකින් අල්ලගන්න බැයි නම් තරහ සිතකින් අල්ලගන්න බලනවා. එහෙමත් බැයි නම් අතීතයේ කරපු වැරද්දක් සිහි කරලා පාපයක් සිහි කරලා පසුතැවීමෙන් අල්ලගන්න හදනවා. එහෙමත් නැත්නම් භාවනාව මට හරියන්නේ නැහැ කියලා සැකයක් උපද්දවන එහෙම අල්ලගන්න හදනවා. එහෙම නැත්නම් කුසීතකමක් මැලිකමක් ඇති කරවලා ඒ විදිහට අල්ලගන්න හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නීවරණ කියලා කියන ඒවා පුරුදු කරගෙන යනකොට තමයි හරියට තේරෙන්නේ. භාවනා වඩන කෙනාට තමයි හරියට තේරෙන්නේ. ඉතින් කෙනෙකුට දෙහිසියෙන් භාවනාවෙන් ඉදිරියට යන්න බැරි. අල්ල ගන්න අමාරුයි. හසු කර ගන්නවමයි හුඟක් තියෙන්නේ. රවට්ටනවමයි මුලා කරනවමයි. ඉදිරියට යන්න දෙන්නේ නැහැ. ආ වීර්යවන්ත නොවනදී උත්තරම තමයි කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන්නේ. ඒ ගොඩට අපි එන්න ඕනේ. ටිකෙන් ටික පුරුදු කරන්න ඕනේ. ටිකෙන් ටික අපිට මේ නිවනට බාධා කරපු සසරදී බාධා කරපු කෙලෙස් හඳුනා ගන්න ඕනේ. ඈත අතීතයේ තිබුණේ මේ හිතම තමයි. ඉතින් වෙනස් වෙවි බැලක් කැටියට ඒක ගැඹුරු තියෙනවා. අපි කෙටියෙන් සරලව ගත්තොත් එහෙම මේකම තමයි තියෙන්නේ. මේ සිද්ධාන්තයම තමයි අතීත සංසාරයේ තිබුණේ. මේ කෙලෙස් ටිකම තමයි ඒ කාලෙත් තිබුණේ. ඔය විදියවල් වලටම තමයි පෙරත් අපිව රැවැට්ටුවේ. ඒ විදියටම තමයි අපිත් රැවැටුනේ. එතකොට තව තව රැවටි රැවටි ඉස්සරහට ගියොත් අමාරුයි. ටික ටික හරි රැවටෙන්නේ නැතුව කෙලෙස් ටික හඳුනා ගන්න ඕනේ. හතුර ටික හඳුනා ගන්න ඕනේ. හතුරු ටික හඳුනාගත්තොත් තමයි හතුරන් දෙන උපද්‍රවයෙන් තමන්ට බේරෙන්න පුළුවන් වෙන්නේ. සර්පයා භයානකයි කියලා අපි දන්න හින්දා සර්පයාගෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. පාරක ඉන්නවා නම් මග හැරිලා තමයි යන්නේ. ගෙදරට ආවොත් බොහොම පරිස්සමින් තමන් ආරක්ෂා වෙලා තමයි ඒ සතාව එළියට දාන්නේ. ගින්න අපිට ප්‍රයෝජනවත් උනත් ඒක බොහොම පරිස්සමින් තමයි පරිහරණය කරන්නේ. අපි දන්නේ මේක භයානකයි කියලා. අපි දන්නවා සර්පයා භයානකයි කියලා. එතකොට වසවිස තිබුණා අපි දන්න දේවල් වලින් අපි පරිස්සම් වෙලා තමයි මේ ප්‍රයෝජනයක් ගන්න දේවල් තියෙනවනේ මේ ප්‍රයෝජනයක් ගන්න. මේ දත්බෙහෙත් ගත්තොත් ඒක මොකද? මදින්නේදී අපි ගිලින්න ගන්නෙ නෑ. අබැයි කුඩා දරුවෙකුට දුන්නොත් ඒක ගිලිනවක් නැත. දන්නේ නැති කෙනා ඒක නතර නැති කෙනා. ඒකට මේ වාගේ. එම නිසා කෙලෙස් ටික හඳුනාගත්තොත් තමයි අපිට කෙලෙස් දුරු කරගන්න අපිට පුළුවන් වෙන්නේ. කෙලෙස් වල තියෙන භයානකත්වය ආදීනව සීකරොත් තමයි කෙලෙස් වල භයානකත්වය ආදීනව සීකරොත් තමයි ඒක දුරු කරගන්න බලවත් වීර්යකුත් අපිට ඇති වෙන්නේ. සසර ගැන බිය නැවත නැවත කල්පනා කරපුවම තමයි සසර ඉදීම ගැන කලකිරීම ඇති වෙන්නේ. සතර අපාය ගැන නිතර නිතර හිතනකොට තමයි එතෙන්ට නම් යන්න හේතුම අකුසල් කරන්න හොඳ නැහැ කියලා අපිට හිතෙන්නේ. ඒ වගේ මේ හිත හොඳට පුරුදු කරගන්න කුසලයි. එනිසා මේ පින්වතුන් අපි දැන් ටික වෙලාවක් පහසින් ශරීරය තියාගෙන මතක් කරපු විදිහට ඇස්
කැමති සිතුවිල්ලක් ආපදී. ඒවා කැමති විදිහට හිතමු දෙන්න. හැබැයි සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නවා. ඒකලා කැමති වෙලාවක කියදේ. ඒක බාරගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. ඒකට යට වෙන්න දෙන්නේ නැහැ. ඒක හිතේ හැටිනේ එන එක සිතුවිලි පහළ වෙන එක හිතේ හැටි. හැබැයි අපි දන්නවා මේක ස්ථිරව තියෙන්නේ නැහැ ටික වෙලාවක් තියෙන යනවායි කියලා. Tamanට මේක හිතුවට මේව නවත්ත ගන්න බෑ. ඉතින් අන්න ඒ වාගේ Tamanට ඒ වැටහින දෙයට ඒ වැටහින දෙන්න. මෙතන මේ පින්වතුන් හිත ටික ටික ওই විදිහට දවසට පොඩි වෙලාවක් හරි මේ හිතගෙන ඉන්නකොට පුටුවක ඉඳගෙන ඉන්නකොට හරි මේ හිත දිහාව දාන්න ඕන. අතුපතු ගන්නකොට එහෙම ටිකක් හිතගෙන අවධානයෙන් ඉන්නවා. එතකොට ඔය සිතේ පහළ වෙන සිතිවිලි ඒවා ඇති වෙලා නැති වෙලා යන හැටි බයක් ඇති වෙච්ච අවස්ථා තරහක් ආපුවම හිතට ඊළඟට හිත අතීතයට ගියපු වෙලාව නැත්නම් අනාගතයට මම හිත දැන් ගිහිලා තියෙන්නේ ඔය අල්ලගන්න පුළුවන්. ඒසෙ තමන්ටම නුවණ පහළ වෙනවා. මොන පහළ මේක මේ తాවකාලික සිතිවිල්ල. මොන හිතේ තවත් හිතිවිල්ලක් පහළ වුණා. එන තුන ගියන් පසු වුණා තවත් හිතිවිල්ලක් හිතේ පහළ වුණා. තමන් තේරුම් ගන්නවා. ආ මේක ඇත්තක් නෙමෙයි මේක බොරුවක් මේ හිත විසින් කරපු මායාවක් චිත්ත රූපයක් කියලා. මේ සිත විසින් හදන රූප තමන්ට අඳුර ගන්න ලැබුණා. උලා වෙන්නේ නැහැ. අන්න එහෙම හිතලා තමන්ට හදා ගන්න පුළුවන්. තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඇවටින් නැති ඉන්න පුළුවන් මට්ටම තමන්ට හැදෙනවා. ඉතින් මේ භවනාව ටික ටික පුරුදු කරන්න. ඉතින් අද දවසේ ওই කාරණා ටික තමයි දේශනා කරන්නේ. ඉතින් මේ භවනාව කියන එක නිවන් දොරටුවක්නේ. අනිත් හැම දෙයක්වත් එක්ක මේවා ටික ටික පුරුදු කරන්න. සිහිය. ඊළඟ සිත ගැන අවධානය. මේ කෙලෙස් සම්බන්ධව දැනුමක් වැඩිවීමක්. එහෙම ඇති කරගන්න ඕනේ. සිතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව තම තමන්ගේ හිත සම්බන්ධව තම තමන්ගේ හිත වැඩ කරන ආකාරය සම්බන්ධව මේ වැටහීමක් තමන්ට ඇති වෙනවා. ඊට පස්සේ හොඳට මේක කරගෙන යනකොට කොච්චරනම් බොරුවක මුලාවකද අපි ඉන්නේ කියලා අපිට තේරෙනවා. වැටෙන්නේ මේ ඇති වෙලා නැති වෙලා යන සිතිවිල්ලක් අල්ලගෙන තමයි අපි මහා ගැටුම් ගොඩක් ඇති කරගන්නේ. මහා ප්‍රශ්න ගොඩක් ඇති කරගන්නේ. මහා ගිනි ජාලාවල් අපි ඇති කරගන්නේ. නමුත් ඇත්තට මේ හිත පුරුදු කරන කෙනා මේ අර එකම එක සිතිවිල්ල හිතේ පහළ වෙන නැති වෙලා යන සිතිවිල්ල අත්හැරියනම් ඔය මහා ප්‍රශ්න ගොඩ නැහැ. ගැටුම් ගොඩ නැහැ. මේ මහා කඳුළු ගොඩක් නැහැ. ඒසම මේ අත්හැරීම අපිට පුළුවන් මෙන්න මේ හිතේ ස්වභාවය අපිට හොඳට දැකගත්තා. ඉතින් ඒක ඉදිරියට මේ පින්වතුන් මේ භාවනා වඩමින් කරගෙන යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. හැම දිනාටම ආශිර්වාද කරනවා සියලු යහපතින් වේවා කියලා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු සම්මුත්තං සම්මුත්තං සිතවන්තං